كينا حديث تاني جدو تما أبي مياتي كاري إسي سيدة كراني إني سامي داروان سيرو دنام ويندگن إيه تمانك خدب تيتيون إيه بلا پروتون سيرو ديوال سابل ديوا كينا حديث تاني جدو سيرو دنام ويندگن Sanghang saranang gacchami Dutiyang pe buddhang saranang gacchami Dutiyang pe dhammang saranang gacchami Dutiyang pe sanghang saranang gacchami Tatiyang pe buddhang saranang gacchami Tatiyang pe dhammang saranang gacchami Tatiyang pe sanghang saranang gacchami Panati pata veramani sikha padang samadhi Kame sumichachara veramani sikha padang samadhyami Musavada veramani sikha padang samadhyami Suramere majjapama dattana veramani sikha padang samadhyami දෙවියන් අදවසේදී මෙම ස්ථානයට කැඳවාගෙන ඒම කියන කාරණයක් එක එනිසා මේ දරුවන් සියලු දෙනාම වැඳගෙන ඒ තමන්ගේ හදවතේ තිබෙන ඒ බලාපොරොත්තු සියලු දේවල් සඵල වේවා කියන අදිෂ්ඨානීය යුද්ධව සියලු දෙනාම වැඳ ගන්නවා නේ තස්ස භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස Sri Sambuddhaṃ Buddha Divākara Buddhālaṃ Buddha Buddhaṃ Buddha Ratna Sara He Sarani Sri Mat Dhammaṃ Dhamma Divākara Dhamma
මාලං කුද ධම්මං ධම්ම රත්න සර මේ සරණේ ධීමත සංඝං සංඝ දිවාකර සංඝාලං කුත සංඝං සංඝ රත්න සර මේ සරණේ ත්‍රිවිධ ත්‍රිවිධ දිවාකර ත්‍රිවිධං ත්‍රිවිධ රංග සර මේ සරණේ බුදං දිලෝක තිලකං තිද පංච මාරං තරං මුනිනා අනිදාග සංගංච තුම්පටි පදාවෝ ගුණෝ ඒතං නින්දං නමාමි සිරසා අපි ගුරුන් රත් සබේ සිටි දනන්තත් දියුණ දෙවුනාගයෝ වෙන්නත් නිදලේ අට සැටලෙන සිලචයිඥචාවේරට අමතලාව මිරිස වැටිය බයගිරිය නම් වේරට වඩින්න දෙවි මල්යහනට මින්නේරිය චාමරවැව කරුවල ගස වැව්වෙලියද මගල්ලද දිසාවැවද පසපක්කුලම සොරොහු වැවට වඩින්ද දෙවි මල්යානට අලුත් නුවර දෙවන ගලද බතලේ ගල කොන්ත ගලද දවත් අලගල්ලට ගෝනාගල යටවන්දද කඳුදාට පරවත කඳුඩ සිටියත් වඩින්ද දෙවි මල්යානට මහවැලි ගඟ කිඹුල් වාන හක්වටුනා දඹුලු ඔයද නිල් ගඟ සහ මැණික ගඟද ඉසොකොටුව කැලණි ගඟට All right.
අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් තුමිය ඒ වගේම තංගල්ල කලාප කාර්යාලයේ කලාප අධ්‍යක්ෂ තුමිය තුමා ඇතුළු සම්භාව්‍ය පින්නතුනේ ඒ වගේම මේ කලා මංගල්‍ය සඳහා අද අභිෂේක මංගල්‍යයට පාතැබූ ඒ සියලු දූ දරුවනේ ඒ වගේම සියලු දෙමව්පියනේ ප්‍රදේශවාසී සියලු පින්වතුනේ ඒ වගේම බාහිරින් පැමිණි නර්තන ශිල්පී මහත්ම මහත්මේනේ ආදී කොට ඇති සියලුම පින්වතුනේ අද කහවත්ත පුරා රාජමහා විහාරස්ථානයේ මේ සිදුවන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වූ කලා මංගල්‍ය පිළිබඳව ඒකාත්මික වීම සඳහායි ඔබ අප සෑම දෙනාම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ අනුව කහවත්ත තත්ත්වෝ නර්තන පාසලේ ආචාරිණී රක්ෂිතා දිල්හානි මහත්මිය ඒ වගේම නර්තනංශයේ ආචාර්යිනී පදුම අමරවීර මහත්මිය මේ දෙපළ විශේෂයෙන්ම මූලික වෙලා ඒ දෙපළගේ ආචාර්යත්වයෙන් මේ දූ දරුවන් නර්තන ලෝකයේ අභිෂේක ගන්වන්නට මෙතෙක්ල් පුහුණු ලබා දීලා අද වෙස් තැබීමේ මංගල්‍ය තමයි මේ අවස්ථාවේ සිද්ධ වුණේ. විශේෂයෙන්ම මේ දූ දරුවන්ට ඒ වගේම දෙමව්පියන්ට එම ගුරුවරුන්ට ඒ වගේම විහාරස්ථානයේ හැටියට අප විහාරස්ථානයේ සියලු මහාමුදුරන් වහන්සේලාට ප්‍රදේශවාසී සියලුම දෙනාට ඉතාමත්ම අගනා වටිනා අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ වැදගත් අවස්ථාව හැමෝගේම ඇගීමට ලක්වන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ අවස්ථාව. ඉතින් විශේෂ වශයෙන් අපි දන්නවා කලාව පිළිබඳව සඳහන් කරනකොට මේ කලාවට ඇලුම් කරන අය අද සමාජ ඉතාමත්ම දුර්ලභව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙවන් කටයුතු සිදු කිරීමේදී තමන්ගේ සහජ හැකියාවන් ඕනෑකම් ආශාවන් මත තමයි මෙවැනි කටයුතු වලට ඉදිරිපත් වෙන්නේ බොහෝ දූ දරුවන්. ඉතින් මේ දූ දරු පිරිස
අප සිරතන ජෝති දහම් පාසලේ දරුවන් කීප පොලක් ඉන්නවා එවැගේම කහවත්ත මහාවිද්‍යාලයේ දරුවන් එවැගේම විශේෂයෙන්ම අපට විවිධ පාසල් වල දරුවන් බොහෝ පිරිසක් මේ සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා මේ කහවත්ත තත්තු නර්තන පාසලේ අධ්‍යාපනය ලබනවා ඉතින් මේ දූ දරුවන් 20 දෙනෙකුට අද මේ වෙස් තැබීමේ මංගල්‍ය සිද්ධ කරන්නට යෙදුනේ ඉතාමත්ම දුර්ලභ ගණයේ අවස්ථාවක් අපි හැමදෙනාටම දැක බලා ගන්නට මේ මොහොතේ ලැබුණේ අම විද්‍යායතන පිරිවෙනේ විශාමික නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති ඕමාරේ පුඤ්ඤසරි හාමුදුරන් වහන්සේට බොම ගෞරවයෙන් පාද නමස්කාර පූරක ආරාධනය මිලඟ අනුශාසනාවත් සමගින් රැඳෙන්නට පහළ පිළිගල්ල පුරාණ විහාරාධිපති අති පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ මිනිසා අනිත් ජීවීන්ගෙන් වෙනස් වෙන ආකාරය ඉතා ගැඹුරින් බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දීලා තිබෙනවා ඉතාමත් සරලව මිනිසා අනිත් ජීවීන්ගෙන් වෙනස් වෙන ආකාරය අපට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් මිනිස්සු අනිත් සතුන්ගෙන් වෙනස් වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි මිනිසා සතු බුද්ධිය අනිත් එක තමයි මිනිසා විසින් ගොඩනගා ගන්නා ලද ධර්මතා පද්ධතිය ඒ වගේම මිනිසුන්ට තියෙන අංශ දෙකක් එකක් භාවමය අංශය අනිත් එක තමයි බුද්ධිමය අංශය බුද්ධිමය අංශයයි භාවමය අංශයයි කියන දෙකම පෝෂණය කරන මාධ්‍යයක් තමයි කලාව කියන්නේ භාවමය අංශයට තමයි කරුණාව දයාව මෛත්‍රිය සෙනෙහස ආකල්ප ධර්මතා සියල්ල අයත් වන්නේ මම හිතන්නේ මිනිසුන්ගේ ධර්මතා පද්ධතිය ආකල්ප ඉතා හොඳින් මනවින් පෝෂණය කරන්න පුළුවන් කලාවක් තමයි නර්තනය මේ නර්තනය අපේ දරුවන් මේ අභිසස් ලබන වෙලාවේ මේ දරුවන්ට ඉගැන්වු ශිල්පී නැටුම් ශිල්පිනීන් දෙපළ ශාස්ත්‍රීය ශික්ෂණයක් එවැගේම ශාස්ත්‍රීය විනයක් ලැබපු දෙන්නේ ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි හදාරලා එවැගේම ශාස්ත්‍රපති උපාධි හදාරලා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ පාසල්වල ජනප්‍රියම ගුරුවරියන් දෙපළ ඒ දෙපළ අපේ මේ ගැමි දරුවන් නර්තන අංශයෙන් සමස්ත ලංකා මට්ටමට අරගෙන යන සමත්කම් දරුව දෙපළක් තමයි මේ දරුවන් පුහුණු කරලා තියෙනවා මේ දරුවන්ගේ රංගන විලාසයන් අපි වරින් වර දැක්කා ඒ දරුවන්ගේ සහජ හැකියාවන් රංගන විලාසයන් වලට අමතරව ඇතම් විට චර්ය අක්‍රමිකතා තියෙන දරුවන් පවා මේ නර්තනය තුළින් ඉතා හොඳින් ඉක්මවලා තියෙනවා අපි දැක්කා එහෙනම් මිනිසත් බව උපතින් ලැබුණට මනුස්සකම අපට උපතින් ලැබෙන්නේ නැහැ මනුස්සකම ලබා දීමේ තවත් ඉතාමත් හොඳ මාධ්‍යයක් තමයි කලාව ඒ කලාව යොදලා අපට පුළුවන් නම් අපේ දරුවන් විනයගරුක නීතිගරුක හොඳ පුරවැසියන් බවට පත් කරන්න ඒක තමයි කලා ශිල්පීන්ගේ ඉහළම කාර්යය අපි දැක්කා ඊයේ සන්ධ්‍යා යාමේ තමයි මේ පුණ්‍ය මහෝත්සවය ආරම්භ කළේ මේ දිවයිනේ චිරප්‍රසිද්ධ නර්තන ශිල්පීන් මේ විහාරස්ථානයට පැමිණියා ඊ රාත්‍රී 12 වෙනකන් ඒ නුවර ප්‍රදේශයේ නුවර පෙරහැරට සම්බන්ධ වෙන ප්‍රවීණ ශිල්පීන් මෙරවාදනය කළා ඒ වගේම නොයෙකුත් ගායන ඉදිරිපත් කළා මම හිතන්නේ මේ ප්‍රදේශයේ මෙවැනි පුණ්‍ය මහෝත්සවයක් කොහෙවත් සිද්ධ වෙලා නැතුව ඇති මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාමත් දර්ශනීයයි ඒ වගේම මේ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගෙන මෙවැනි උත්සවයක් පවත්වන්නේ මන්ද යන්න සමහරුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක බෞද්ධ සංස්කෘතියේම අංගයක් අපි අහන් හිටිය බුදු ගුණ තමයි ගායනා කරන්නේ බුදු ගුණ තමයි වයන්නේ මේ දරුවන්ට සෙස්සාන්ති කරන විදිය ඒ වගේම ඒක මනෝ ප්‍රතිකාරයක් ආකාරයෙන් සිද්ධ කරපු ආකාරය තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් තුනුරුවන් වන්දනා කරමින් තමයි මේ දරුවන් මේ තත්ත්වයට ප්‍රවේශ කරේ ඒ වගේම මේ දරුවන්ගේ දෙමව්පියන් මම දුටු දෙයක් තමයි
අනන්ත කැපකිරීමක් කළා දරුවන් වෙනුවෙන්. ඊළඟාංගයත් සමගින් සම්බන්ධ වන්නට එවෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව ආරයම් කරනවා. අද දවස වෙනුවෙන් පැමිණ සිටින ඔබ සියලු දෙනාම පිළිගනිමින් සහ අද දවසේ ආරමුණ පැහැදිලි කරමින් සමස්ත ආමන්ත්‍රණය කරන්නට තත්රු නර්තන පාසලෙහි ප්‍රධානාචාර්ය බෙලිගල්ල මහාවිද්‍යාලයේ නර්තනාචාර්යනි පදුමා ප්‍රියංගනි අමරවීර මෙනවේනි ඔබතුමියට අවසරයි සමස්ත ආමන්ත්‍රණය කරන්නට. තත්රු නර්තන පාසලේ ප්‍රථම නර්තන පරපුර දොරට වැඩුම ශීශාපන මංගල්‍ය 2023 සඳහා උත්සව භූමියට සපැමිණි අවසරයි අති පූජනීය මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංගනායක බෙලියත්ත කහවත්ත මහාවිද්‍යාලයේ නියුච විදුහල්පති ශාස්ත්‍රවේදී වටරගොඩ ඥානසිරි නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නමස්කාර පූර්වකව පිළිගන් ලබනවා. කලා ශිෂ්ටයේ උන්නතිය වෙනුවෙන් අපතපවන නර්තන ගායන වාදන ගුරු මහත්ම මහත්මීන් මෙන්ම ශිල්පීන්ද ඉතා හෘදයාංගම මම පිළිගනු ලබනවා. මට කියන්න තියෙන්නේ දේශීය කලාව හිතයිශී සහෘද සියලු දෙනාටම ඉතා ලිංගතුව පිළිගනු ලබනවා. ඉතා සීක්‍රෙන් සමාජයේ පිරිහි යන යුගයක ඒ පිරිහීමේ දොරටු වසමින් කාලය ශ්‍රමය ධනය වැය කරලා ප්‍රමාණ විහිසක් දැරූ අප දෙමාපියන්ටත් ඒ වගේම සියලු දෙනාටමත් ගෞරවපූර්වක ස්තුතිය පුද කරන අතර නර්තන කලාව සමාජය මෙන්ම ඉතා පිරිහිමින් යන යුගයක අපි පොඩි මුක්කුවක් ගැසීමක් මේ කරන්නේ. නර්තනය කියන එකෙන් සියලු දෙනාගේම යහපත් ගුණධර්ම යහපත් සමාජයක් උදෙසා නර්තන කලාවෙන් විශාල පිටිවහලක් වෙනවා. එයින් සංයමය හැදුණු වැඩුණු නිවුණු සැනසුණු පරපුරක් උදෙසා මේ සියලු කර්තව්‍යයන් අපි කරේ අප්‍රමාණ ධෛර්යයෙන් අපේ යුතුකමක් විදියට මමත් මගේ දියණියත් මේ වැඩේ පටන් ගත්තා. මේක ලේසි පහසු වැඩක් නෙමේ. නමුත් නර්තන කලාව වෙනුවෙන් අපි ඒ සඳහා දායකත්වය දැරුවා. සහෘද ඔබ සියලු දෙනාම සිතා සුහදශීලීව හෘදයාංගනව පිළිගන්නවා. ස්තුතියි. දෙවනි ස්තුතිය ඔබතුමියට. සූදානම් වන්නේ මේ ළඟට අද දවසේ ඔබ පුන පුනා බලා සිටි මොහොත ඔබ දැස්මයිමේ සජීවීකරණය කරන්නට. සූදානම් වන්නේ අද දවසේ ශිෂ්‍යාභරණ පැළඳි මේ ආධුනික නර්තන ශිල්පීන්ගේ පළමු නර්තනය වෙතට නර්තනයත් සමගින් එකතු වන්නට. මේ නර්තන සම්ප්‍රදාය හැමත් නැත්නම් ශිෂ්‍යාභරණ පැළඳවීම වෙස් පැළඳවීම මේ කියන හැමදේම එක බැඳිච්ච ලොකු ඉතිහාස කතාවක් තියෙන කාරණය මම ඔබට මුලින්ම මතක් කරා. මේ කතාව දිව යනවා විජය රජුගේ කාලය දක්වා. අපි හැම කෙනෙක්ම දන්න ඉතිහාස කතාව තමයි විජය රජතුමා කුවේණිය දරුවන් දෙදෙනෙක් සමග නොසලකා හැරිය කියන කතාව. මෙතෙන්දී මේ විජය රජතුමා මෙහෙම නොසලකා හැරීමෙන් අනතුරුව කුවේණිය මැණික් ගලක තමන්ගේ දෑත තියලා ශාප කරනවා විජය රජතුමාට ඒ කරපු අපරාධය වෙනුවෙන්. එහෙම ශාප කිරීමෙන් අනතුරුව ජනප්‍රවාදයේ පැවතෙනවා ඒකේ ප්‍රතිඵලයක් විදියට පඬුවස්සව රජතුමා අසනීප තත්වයකට යොමු වෙනවා. එහෙමත් නැත්නම් ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙන්නේ පඬුවස්සව රජතුමාට කියලා. ඊට පස්සේ මේ පිළිබඳව ශක්‍ර දෙවියන් බලද්දී ඔහු දකිනවා මේ රෝගය නිවාරණය කරන්න පුළුවන් වෙන්නේ මලය රජ තුන් කට්ටුවට පමණයි කියලා. ඊට පස්සේ ජනප්‍රවාදය පැවතෙන විදියට මේ ශක්‍ර දෙවියන් එහෙමත් නැත්නම් ශක්‍රයා විසින් උපාය මාර්ගයක් කල්පනා කරනවා මලය රජ තුන් කට්ටුව ලංකාවට ගෙන එන්න. ඒ අනතුරුව මේ පඬුවස්සව රජතුමා නැවතත් නිරෝගී කරන්නට මෙහෙම ඇවිල්ලා පටන් ගනිපු දෙයක්. එහෙමත් නැත්නම් මේ රෝගය නිවාරණය කරන්න තමයි කොහොඹ කංකාරිය කියන නර්තන සම්ප්‍රදාය ශාන්ති කර්මය ආරම්භ කරන්නේ. ඒ අනතුරුව මෙයත් සමග මේ කොහොඹ කංකාරියෙන් සුවපත් වන පඬුවස්සව රජතුමා දකින මලය රජතුමා ලංකාවේ එක් ජන කොට්ටාසයක
කොට මේ නර්තන සම්ප්‍රදාය දායාද කරනවා. එහෙමත් නැත්නම් ඒ නර්තන සම්ප්‍රදාය වෙනුවෙන් අවසරයක් දෙනවා. හැබැයි මේ කාලය එහෙමත් නැත්නම් මේ අවසරය ලැබෙන්නේ ලංකාවේ පිරිමි පාර්ශවයට පමණයි. පුරුෂ පාර්ශවයට පමණයි මේ අවසරය ලැබෙන්නේ මලය රජතුමාගෙන්. ඉතින් එතනින් පස්සේ මලය රජතුමා ඔවුන්ට තමන්ගේ සූසැට ආභරණින් යුත් මේ වෙස් ඇඳුම් කට්ටලය අඩක් සමග තමයි ලංකාවේ නර්තන ශිල්පීන්ට මේ නර්තන සම්ප්‍රදාය ලබා දෙන්නේ. එහෙම පටන් ගනිපු කොහොඹා කංකාරියත් එක ගෙතිච්ච කතිකාවත තමයි අද වර්තමානයේදී අපි මේ විදියට වෙස් මංගල්‍යයක් එහෙමත් නැත්නම් මහා මෞර්ය මංගල්‍යයක් විදියට අපි මේ ආකාරයෙන් දකින්නට අපිට ලැබෙන්නේ. මේ කතාව මේ විදියට ගලාගෙන එද්දී මම ඔබට පසක් කරනවා මේ අවසරය ලැබෙන්න ලංකාවේ පුරුෂ පාර්ශවයට පමණයි කියලා. හැබැයි අද දවසේ වෙස් පළඳිනවා ශීර්ෂාභරණ පළඳිනවා පායින්පත් මංගල්‍යයත් එක්ක එකතු වෙනවා අපේ ආදරණීය දිය නිවරුන්. එතකොට ඒ අවසරය ඔවුන්ට ලැබුණේ කොහෙන්ද කියන එක ගැටලුවක්. 1930 වෙනතුරු මං කියන මේ අවසරය ලැබෙන්නේ ලංකාවේ පුරුෂ පාර්ශවයට පමණයි. 1930 දී තමයි මුලින්ම කාන්තාවක් වෙස් බැඳි මංගල්‍යයත් එක්ක එකතු වෙන්නේ. එතකොට මේ සිය වස දක්වාම ඉතිහාසයේ හරි ආදරෙන් හරි ගෞරවයෙන් ගලාගෙන ආපු කතාවක් තමයි අපි අද දවසේ මේ තරම් සාර්ථකව දකින්නේ. ඉතින් අද දවසේ මේ තරම් සාර්ථකව ඔබත් එක්ක කතා කරද්දී බොහොම ගෞරවයෙන් සහ ආදරෙන් සිහිපත් කරනවා අද දවසේ එහෙමත් නැත්නම් අද දවසේ පිටුපස සිටින දවැන්ත ශක්තිය පතාක යෝධයන් කියලා අපි හඳුන්වන ආදරණීය ආචාර්යතුමියන් දෙපළ පදුමා ප්‍රියංගනී අමරවීර මෙනවි අය වගේම ලක්ෂිකා දික්කුඹුර මහත්මිය මේ ආදරණීය ආචාර්යතුමියන්ලා දෙපළ නොවෙන්නට අද දවසේ මේ තරම් ආදරෙන් රස විඳින්නට මේ තරම් ආදරෙන් සියසින් දැක ගන්නට මේ තරම් සාර්ථක දවසක් දකින්නට ඔබට මට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසාවෙන්ම බොහොම ගෞරවයෙන් බොහොම ආදරෙන් එතුමියන් දෙපළ අවසිපත් කරමින් සුදානම් නර්තනය වෙනුවෙන් ඉදහස්තර වෙන් කර දෙන්නට අපි කතාවට කියනවා හැංගි හැංගි වෙස් බැඳට නටන්න වෙන්නේ එලි පිට කියලා. ඉතින් මාස කිහිපයක් පුරාවට මේ වෙනුවෙන් පෙවෙමින් හැංගි හැංගි බැඳපු වෙස් අද දවසේ සුබ මොහොතින් ඔබත් සමගින් බෙදා හදා ගන්නට එහෙමත් නැත්නම් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට තමයි මේ අවස්ථාව. ඉතින් මේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරෝම් කරනවා මංගලන් නර්තනයත් එක්ක සම්බන්ධ වන්නට අද දවසේ ශීර්ෂාභරණ කරන්නේ ආධුනික නර්තන ශිල්ප ශිල්පිනියන්ට අවසරයි එපා සංගීත අධ්‍යක්ෂීම එආදරණීය නර්තනය ඔබ ඉදිරියේ සජීවීකරණය කරන්නට. I'm not
අපිට දක්වන්න ලැබෙන ස්වරූපේ තමයි සෝදාපාලෝ කියන එක. අපි නිල වශයෙන් බංකොලොත් රටක් බවට දැනට අවුරුද්දක විතර ඉඳලා පත් වෙලා තියෙනවා. හැබැයි ඒ අපි බංකොලොත් කියලා කියන්නේ මුදල් සම්බන්ධව සැලකුවාම මුල්ලේ සම්බන්ධ. ඔබ බුදුමයට පස්සේ 1825 අපි බංකොලොත් රාජ්‍යයක්. සුත්ත මේක අල්ලගත්තට පස්සේ එංගලන්තයෙන් ගෙනල්ලා මෙහෙට වියදම් කරන්න වෙනවායි කියලා තමයි කෝල්බ්‍රුක් මකලම් ප්‍රතිසංස්කරණ ගෙනල්ලා මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා බැලුවා. හැබැයි ආයිස් අවුරුදු 200කට විතර පස්සෙත් අපි ඒ තත්ත්වෙම තමයි කියන්න තියෙන්නේ. හැබැයි අපි මේ මුල්ලේ පැත්තේ එහෙම වුණාට අපි තරම් සංස්කෘතියෙන් විවිධ වූ ජාතියක් ලෝකෙ කොහෙවත් නැති තරම්. මේක ඔබ පිටරටකට ගියොත් අත්විඳින්න ලැබෙනවා. ඉතා කුඩා භූමියක් තුළ වර්ගය සතකම් 64,000ක විතර ප්‍රමාණයක් තුළ එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් ගුණගත් පරපද්ධතීන් ඒකම දේශගුණික කලාප මෙතරම් විවිධත්වයක් තියෙන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් මේක ගොඩක් අය කියන්නේ ඇතැරලා යන්න ඕනි යන්න ඕනි යන්න ඕනි යන්න ඕනි හැමෝගෙම කටේ තියෙන යන්න ඕනි කියන එක. හැබැයි ගිහින් සමහරුන්ට සතියක්වත් එහෙ ඉන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. මේ රට හදාගන්න නම් මම කියන්නේ මේ ඉන්න මිනිස්සු ඔක්කොම සතියකටවත් පිටරටකට අඳුම තරමින් ඉන්දියාවටවත් ගෙනිහිලා පෙන්නලා ගේන්න ඕනි. මේ රටට තියෙන සංස්කෘතික අනන්‍යතාවය සහ මේ රටේ තියෙන වැදගත්කම තේරෙන්න. ඒ නිසා අපි මේ තියෙන தත්යෙන් එකක ඊතර වෙන්න නම් මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍යමයි. මේ සංස්කෘතියේ හරපද්ධතියෙන් තියෙන තාක්කල් කවදාවත් අපේ රට අපි කිව්වොත් ඒ බංකොලොත් රාජ්‍යයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. අපේ සාක්කුලක් මුදල් අඩු වැඩි වෙනවා. සමහරක් ආට සතයක්වත් හොයාගන්න බැරි වෙනවා. ගෙදරක් තුලත් එහෙමයි. රටක් තුලත් එහෙම තමයි. අපිට අපි හින්දමනේ මේ කාර්යය වෙන්නේ ලෝකයේ අනිත් රාජ්‍යයන් හා බැඳුණු සංස්කෘතියින් එකතු වෙච්ච ජාතියක් නැත්නම් අපි කිය ඕගොල්ලෝ අපි දන්නවා අපිට හැම දෙයක්ම නිෂ්පාදනය කරගන්න බෑ. මේ කතාවට මේ අද දිනේට ප්‍රස්තුතේ නැතත් අපි වැඩිහිටිය වශයෙන් මේ දේවල් දැනගන්න ඕන. ඒ වගේම ලෝක මානව සංහතිය මූණදුන්නු ඉතාමත්ම භයංකර වූ වර්ෂ දෙක තමයි කොරෝනාත් එක්ක අපි ගත කරේ. ඉතින් අපි ජීවිතෙන් අතර ඉදීම මත්තටම බැලුවාම ලොකු වාග්යක් කොට සලකන්න පුළුවන්. ඒ අතින් බැලුවා නැවත සැරයක් දැන් Tamanට පුළුවන් පමණින් මෙන්න මේක තමයි අපි මේ අද දිනේ ගත යුතු වැදගත්ම ආදර්ශය වෙන්නේ. අපේ රටේ හැමෝම හදන්නේ Tamanගේ ඉස්සරහා ඉන්න මිනිහා ඉඳලා හදලා Taman හැදෙන්න. කියන්නේ Taman හැදිලා අනිත් මිනිස්සු හදන්න නෙමෙයි. එහෙම හිතන සමාජයක මම හිතන්නේ මේ නර්තන ආචාර්යවරුන් වරියන් දෙදෙනා උත්සාහ කරන්නේ කොහොමද තමන්ගේ ගාව තියෙන දැනුම් සම්භාරය උපයෝගී කරගෙන තමන්ගේ පසුපස කණ්ඩායමක් බිහි කරලා මේ සංස්කෘතියෙන් පවරා දෙන්නේ කෙසේද කියන එක. මේක තමයි වෙන්න ඕනි දේ. මේක තමයි විය යුතු දේ. තම තමන්ට පුළුවන් තම තමන්ගේ ශක්්‍යතාවයන් තියෙන හැකියාවන් උපයෝගී කරගෙන අනාගත පරපුර උදෙසා අනාගතයේ දරුවන් උදෙසා මේ කාර්යය පවරා දීම. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට. ඔබ ගුරුවරුන් වීම මම පමණක් නෙමෙයි, එවැනි වූ හැඟීම් සමුදායක් උද්දීපනය කළා, එය කණ්ඩායමක් වශයෙන් කටයුතු කළා, මොන බාධක ආවත් අද දිනේ යථාර්ථයක් බවට පරිවර්තනය කරගන්න ඔබ දරන මේ සමාන්සිය මේක තමයි තියෙන්නේ. ඇත්තටම ලාංකීය පුරවැසි කාන්තාවන් දෙදෙනෙක් වශයෙන් ඔබට ඒ සඳහා හිමිය යුතු කරුත්වය අතිමහත්. මේක තමයි තියෙන්නේ. ඒක වෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ නැත්නම් අපේ කතාවෙන් කියන අධ්‍යාපනය සම්බන්ධ මිලියත්ත කොට්ටාසය තුළට, තංගල්ල කලාපය තුළට නෙමෙයි, හම්බන්තොට දිස්ත්‍රික්කයට නෙමෙයි, සමස්ත දිවයිනට ඔබ කරන ලද කාර්යය මහලු කාර්යයක් ලෙස සලකන්න පුළුවන්.
ඊළඟ ඉල්ලීම තමයි මේ කාර්යය මෙතනින් නවත්තන්න එපා කියන එක. දැයි මිස්තරේ ඔබතුමාට මින අනතරව සූදානම් වන්නේ තව තපුරු නර්තනාංගයක් එමන් නැත්නම් අද දවසේ දෙවන නර්තනාංගය ඔබ දැස් මයිමේ සජීවීකරණය කරන්නද? කොහොම කංකාරිය ශාන්ති කර්මයක් එක්ක තමයි අද දවසේ මේ අපි කතා කරන මේ සියලු නර්තනාංගයන් බැඳී පවතින්නේ. මම ඔබට මුලින්ම මතක් කර පරිද්දෙන්ම ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් තමයි අද දවසේ අපි මේ කෙටියෙන් බොහොම ආදරයෙන් මේ විදිහට බෙදා හදා ගන්නට ලැබෙන්නේ. ඒ වගේම මේ නර්තන සම්ප්‍රදායම තත්ත්වම අද දවසේ ගැන කතා කරද්දී අපිට ඔබට මට හිතුණු පරිද්දෙන්ම ගිහිල්ලා වෙස් තියන්න ඕනේ කියන කාරණය සිදු කරන්න බැරි දෙයක්. ඒක තියෙනවා උන් මේ වෙනුවෙන්ම පේවෙමින් මාස කිහිපයක් ජන්මපත්‍ර පරීක්ෂාවේ සිට අද දවසේ වෙනකම්ම මේ වෙනුවෙන්ම එකතු වෙච්ච චාරිත්‍ර වාරිත්‍ර රාශියක් එක තමයි අද දවසේ මේ විදියට ඔබත් එක්ක බෙදා හදාගන්නේ. එහෙම බෙදා හදා ගන්න ඔවුන්ගේ මේ කර්මය අපි කතා කරන අපේ මංගල දිනයක් වගේම ඔවුන්ගේ ජීවිතයේ ආදරණීය දවසක් සුවිශේෂී දවසක් ඔවුන්ගේ ජීවිතයේ හරි අභිමානනීය හැරවුම් ලක්ෂයක් තමයි අද මේ විදියට සනිටුවන් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔවුන්ගේ ජීවිතයේ අද සිට ඔවුන් ප්‍රාර්ථනා කරන පරිද්දෙන්ම සාර්ථක ආදරණීය විදියට ලිය විය යුතුයි කියන එකයින ප්‍රාර්ථනා විශ්වාසයක් එක්ක ඔවුන්ට ශුභාශිංසන පිරිනමමින් තවත් ආමන්ත්‍රණයක් එකතු වෙන්නට සූදානම්. අරියුම් කරනවා බොහොම ගෞරවයෙන් මාතර කලාපයේ නර්තන ගුරු උපදේශක සමන්ත විජේසිරි මැතිතුමන්ට අවසරයි අදහස් දක්වමින් සමස්තය ආමන්ත්‍රණය කරන්නට. අද දින මෙම මිස් බංගල්ලේ චාරිත්‍ර සඳහා පැමිණි සියලුම ශිල්පී බිර ශිල්පීන්ගේ අවසරයි. ඒ වගේම අද දින හිසවෙස් බැඳපු දුවදරුවන්ගෙන් දෙමාපියන්ගෙන් පැමිණි සියලුම සම්භාව්‍ය අමුත්තන්ගෙන් අවසරයි. අපි දැන් මේ මොහොතේ රැඳී සිටින්නේ සුවිශේෂ කාර්යයක් වන වෙස් බංගල්ලේ සංස්කෘතික දායාදය තවත් බරපුරකට පවරා දෙන්න. මං හිතන්නේ විෂය දන්න මං වගේ කෙනෙක් කතා කරනකොට මට සිද්ධ වෙනවා මේකේ තියෙන හරපද්ධතිය මේ ආපු අයට ටිකක් පැහැදිලි කරන්න. මොකද හේතුව මේ දෙමව්පියෝ මේ ආපු විශේෂය සමහරක් වෙලාවට දන්නේ මේ දැන් මොහොතේ දකින දේ විතරයි. නමුත් මේ අතර ලොකු සම්භාව්‍ය සංස්කෘතියක් තියෙනවා. ඔබ දුරු දුරු කරන්නේ දෙවියනි මෙතන්නේ දිගා සිර ඉන්න සමෝ වේ
දැන් මෙයාලා අද මේ සුබ මොහොතින් කලෙලි රංගනයක් ඉදිරිපත් කරලා දෙයයන්ට කෝල් මුර ගායනා කරලා එහෙනම් නර්තනයක් ඉදිරිපත් කරපු අවස්ථාවේ අපේ සම්ප්‍රදායේ තියෙනවා යම්කිසි ක්‍රමවේදයක් නේද එදා පටන් පැවතිච්ච ක්‍රමවේදයක් එහෙනම් ඉතින් අපේ ගෞරවනීය පරම්පරාවකින් පැවත එන අපේ කොටවැල්ලේ ඉන්දික ගුරු පියාණන්ගේ අනුදනු මැතිව මේ චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරගෙන යන අවස්ථාවේදී අපේ තියෙන සම්ප්‍රදාය අඩව්වක් නටනවා නේද එහෙමනම් ඉතින් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ට අඩව්ව මුලින් එයාලට කියන්න දෙමු නේද ඔව් ඒ වගේම තමයි අපි ගහන අපිටත් ඔව් නැත්තම් ඉතින් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ට අඩව්වක් එහෙම වාදනය කරන්න අපිට ඔයාලා නටන්න මේ සභාවට පෙන්වන්නට තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්නට කියලා දක්ෂතාවයන් පෙන්වන්නට එහෙනම් නටලා පෙන්වන්නටත් ඕන නේද? හොඳයි එහෙනම් ආයුබෝවන් කියවන්න. ගත්තත ගත්තා ගත්තුන් ජිත්තා රුජෙමිත කිටිතක තකිතුන් තුන් ජි තංකුකු 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 ජිත්තා රුජෙමිත කිටිතක තකිතුන් තුන් ජි ගත්තුන් ජි කිතා කඩතක චිකිත්ත Thank you.
Agama TV News.